රණින් කළ පඩිපේලි තියෙනවා පෝරු තියෙනවා රන්වන් වැලි තමයි අතුරුලා තියෙන්නේ මිහිරි සුවඳ හමන මනෝරම්‍ය වූ සුදු නෙළුම් පිපිලා තියෙනවා ඒ පොකුණ වටේටම ගස් තියෙනවා නානා සුවඳ වර්ග හැම තැනම හමනවා නොඑක් නෙළුම් වර්ග වලින් පිරලා තියෙනවා සුදු නෙළුම් වලින් වැහිලායි තියෙන්නේ මනස්කාන්ත සුළඟ හමායේදී මිහිරි සුවඳ දැනෙනවා හංසයන් කොස්වාලීනියන් මිහිරි නාද පතුරවනවා සක්වාලීනියනොත් මිහිරි නාද පතුරවනවා නොඑක් කුරුළු කොබෙයියන්ගෙන් පිරලා තියෙන්නේ උන්ගේ නානා කුරුළු නාදෙන් යුක්තයි නොඑක් පළදරන රුග්ගොමු පිරලා තියෙනවා සුවඳමල් දරන වනාන්තර තියෙනවා මේ විදිහේ සුන්දර නුවරක් නම් මිනිසුන්ගේ නගරවලවත් දැක ගන්නට නැහැ ප්‍රාසාද පිරලා තියෙනවා ඒ හැම එකක්ම රත්තරණින් කරලා තියෙන්නේ හාත්පස සතර දිසාවම බබළුවාගෙන එන දිව්‍ය දාසියන් 500ක් ඉන්නවා ඒ සියලු දෙනාම ඔබේ පිරිවර සේනාවයි ඔවුන් ලස්සන මාල වලලු දාගෙන රන් පළඳනාවන් පැලඳගෙන සැරසිලා ඉන්නේ ඔබ වෙනුවෙන් තිබෙන රණින් කරපු යහන් රාසියක් තිබෙනවා කදලී මුවසම් අතුරුලා සකස් කරලා තියෙනවා දික්ලොම් ඇති කොඳු පලස් අතුරුලා තියෙනවා ඒ යහන් වල වාසය කරනකොට ඔබට සියලු සැප සමෘද්ධිමත් වෙනවා මැදියම් රැහේදී ඔබ අවදි වෙනවා අවදි වෙලා උද්‍යාන භූමියට යනවා ඔබ එතන එක්තරා පොකුණක් ළඟට යනවා ඒ නිල් තන ඇති සුන්දර පොකුණු තීරේ ඔබ හිටගෙන ඉන්නවා එතකොට මුඩු කන් ඇති බල්ලෙක් එනවා ඇවිදින් ඔබේ සියලු අඟපසඟ කාලා දානවා එතකොට ඒ බල්ලා කාපු ඔබේ ඇඟේ ඉතිරි වෙන්නේ ඇට සැකිල්ල විතරයි ඉතින් ඔබ කරන්නේ පොකුණට බහින එක හරි පුදුමයි එතකොට ආයමත් ඔබේ කය පැරණි විදියට හැදෙනවා දැන් ඔබ සියලු අඟපසඟින් පිරිපුන් සුන්දර ප්‍රිය දැකුම් ඇති තැනැත්තියක් රෙද්දකින් ඇඟ පුරවාගෙන ඔබ මා ළඟට පැමිණෙනවා ඔබ කයෙන් වචනේ මනසින් මොන වගේ පාප කර්මයක්ද කළේ මොන වගේ කර්ම විපාකයන් නිසාද ඔබේ අඟපසඟ මේ මුඩු කන් ඇති බල්ලෙක් කාලා දමන්නේ කිම්බිල කියලා නගරයක් තිබුණා ඒ නගරේ ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් හිටියා ඒ ගෘහපතියාගේ බිරිඳ උනේ මමයි මන් ස්වාමියා ඉක්මවා ගියා දුස්සීල වුණා මන් ඔය විදියට ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරෙනකොට සැමියා මට මෙහෙම කිව්වා ඔබ මාව ඉක්මවලා දුරාචාරයේ හැසිරෙනවා ඒක ගැළපෙන දෙයක් නොවේ සුදුසු දෙයක්වත් නොවේ එතකොට මන් මහා දරුණු විදියට දිවුරලා බොරු කිව්වා අනේ අපොයි මන්නම් කයින්වත් සිතින්වත් ඔයාව ඉක්මවා ගියේ නෑ කියලා මං යම් හේකින් කයෙන් හරි සිතෙන් හරි ඔයාව ඉක්මවා යනවා නම් මේ මුඩු කණ ඇති බල්ලෙක් ඇවිදින් මගේ අඟපසඟ කාලා දමාපු ආවේ ඒ දුරාචාරී කර්මයේ විපාකයක් බොරු කියපු කර්මයේ විපාකයක් යන කර්ම විපාක දෙක නිසා දැන් අවුරුදු 700ක් මුළුල්ලේ මම මේ දුක විඳිනවා මුඩු කන් ඇති බල්ලෙක් ඇවිදින් මගේ අඟපසඟ කාලා දානවා රජතුමනි ඔබ මට බොහොම උපකාර කළා මට හිතසුව පිණිසමයි ඔබ මෙහි ආවේ දැන් මං අර කන්මුඩු බල්ලාගෙන් නිදහස් වුණා දැන් මට ශෝකයක් නැහැ බයකුත් නැහැ රජතුමනි ඒ මං ඔබට නමස්කාර කරමි ඇඳිලි බැඳගෙන මං ආයාචනා කරනවා රජතුමනි ඔබ මාත් සමග දිව්‍ය වූ කම්සුව විඳින්න එන්න සොඳුර මා ඔබ සමග දිව්‍ය වූ කම්සුව වින්දා දැන් මං ඔබෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින් මාව නුවරට ඇරලවන්න කියලයි 12 වෙනි කන්න මුණ්ඩ ප්‍රේත වස්තුවයි